අයිබෝවන් මිට. මාකටසිලෝ YouTube චැනලෙකට බව සාදරෙන් පිළිගන්නවා. අද දෙදස් විසි අතරේ ජූනී විස්ස බ්‍රහස්පෙන්දා දවසේ අපි වලුම් පෑලියකොඩා තොග ආර්ථික වෙළදපලේ මාළු මිලගනම් කොහොම දත්දිනේදී වාර්තා වනේ කියලා එවගේ මතක් කරන්න ඕනේ. අප චැනල එක හරහා ඔබට පසුගිය එලවලු මිලගනම් මාළු මිලගනන් ඉක්මට බලාගන්න පුළුවන්. ඒ සඳහා අපේ චැනල එක සක්‍රයිප් කළ තියාගන්න කියල ඉල්ලන ගම මේ වීඩියකටත් ලයික අදාන්න කියල ඉල්ලන ගම යමු අද අපි මාළු මිල කරම් බලන්න. අද මුලින්ම කෙලවල්ලා කියල කරු පැල්ලෙක් දස්තේ සියක මිලට අල වෙලා දයෙනවා. ඒවගේම අපේ චැනල එකට තාම සක්‍රයිප් කල නැත්ත දැම්ම සක්‍රයිප් කළ තියාගන්න සාලයාරුපියල් හාරසියක මිලක් තමයි අධදිනේදී වාර්තාවනේ මාළු මිල අඩු වෙලා තියෙනවා. හුරුල්ල රුපියල් හත්සියක මිලක් තමයි අද වාර්තාවනේ. අධදිනේදී බොල්ලො වෙල මිලක් සඳහන් ඕන්නෑ. ගේදවස්ටික අයහපත් කාලගුණ නිසා තමයි මාළු මිල වැඩිවෙලා තිබේ. අද ලොකු බලයක් කියලෙක රුපියල් හයසිය පනහක මිලක් තමයි වාර්තාවනේ. තෝ රුපියල් දෙදස් පන්සිය දක්වා අදදිනේදී අඩු වෙලා තියෙනවා මාළු මිල ගණන්. තලපත් රුපියල් දෙදාහයි අද දිනේදී වාර්තා වෙලා තියෙන්නේ. ඒවගේමයි අද ඉස්ස රුපියල් එක්දස් තුන්සිය සිට මිලදී ගැනීමට හැකිවුණවා. ඒවගේමයි දැල්ලො රුපියල් එක්දස් පන්සිය සිට මිලදී ගැනීමට හැකිවුණා. අද කුම්ඹලාව රුපියල් දාහක මිලට අලෙවි වුණා පෑලිගුඩ ආතික මධ්‍යස්ථානයේ. ඒවගේ මැටවල්ලවල මිලක් අදදිනේද සඳහන් වනේ නෑ. අපි මීනාවට බලමු. පරව රුපියල් එක්දස් තුන්සියක මිලට තමයි අද දවසේදී පෑලියකොට මාළු වෙළදපලේ අලෙවි වුණේ. ගල් මාළුවල මිලක් සඳහන් වනේ නෑ අද පෑලියකොඩි. ඒවගේම වන්න මිලකු සඳහන් වනේ නෑ පෑලියකොඩ මාතික ආර්ථිකයෙන්. මුහුදු කුකුල මිලත් අද දිනේ සටහන් වනේ නෑ. අපි මීළඟට බලමු. ලින්න රුපියා පන්සිය පණහාක මිලට තමයි අද දිනේදී අලෙවි වුණේ. ඒවගේම පොඩි බලයක් කිලෝ එක රුපියල් තුන්සියක මිලට අදදිනේදී අලවි වුණා. අලගොඩුව රුපියල් හාරසියක මිලක් තමයි අද දිනේදී පෑලියගොඩ මාළු වෙළදපලෙන් අපිට මිල ගණන් එලෙස දක්වන්න පුළුවන්. අදට සමුගන්නන් ඔබ සැමට ස්තුතියි.